මේ රටේ ජනතාව තමන්ට තියෙන අයිතිවාසිකම් වෙනුවෙන් අද පාරට බහැලා තියෙනවා පක්ෂභේදයෙන් තොරව ඉතින් මෙතනදී කවුරු හරි කඩාකප්පල්කාරී ක්‍රියාවන් කරලා මේ සටන පාව දෙන්න හදනවා නම් ඒක වැරදි නම් විශේෂයෙන් මේ රූපවාහිනී channel වල ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ යුතුයකමක් එවැනි අය තමන්ගේ කැමරාවට නතු කරගන්න ඕන කවුද මේ දැන් මිරිහානි සිද්ධියේ බස් එක ගිනි තිබ්බ කියන්නේ එවන් ගාඩ් එකෙන් එවපු කෙනෙක් කියලා මේ වෙනකොට කතා බහට ලක් වෙනවා ඉතින් මම විශේෂයෙන් මේ වීඩියෝ එක ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ බුද්ධිමත් උගත් ප්‍රඥාවන්ත පංචමහා බලවේගිනේ සත්තමහා බලවේගෙම සංග වෙද ගුරු ගොවි කම්කරු තරුණ ශික්ෂණ සත්තමහා බලවේගෙම මම කරන ඉල්ලීම මේ අපේ මූලික අයිතිවාසිකමක් තමයි උද්ඝෝෂණය කිරීම වැඩ වර්ජනය මේ අපේ මූලික මිනිත් අයිතිවාසිකම් හැටියට එස්සත් ජාතිගේ ප්‍රඥප්තිය පිළිගන්න තියෙනවා අද මේ වෙඩි උණ්ඩේ පත්තු වෙන්නේ නැත්තේ අපේ දරුවන්ට මාන හිමිකම් වලට බයේ තමයි මේව කරන්නේ නැත්තේ මේ වෙනකොට තමුදාපතිගේ උපදේශ මත නොසන්ඩාල ක්‍රියාවක් සිද්ධ වුණා කියලා අපි දන්නවර නම්බර් ප්ලේට් නැතුව යුද හමුදාවේ තරුණයන් පිරිසක් මේ කරපු රඟපෑම අපි දැක්ක මාධ්‍යයෙන් ඉතින් මේ මම කියන්න යන්නේ විශේෂයෙන්ම මේ රටේ සංඝයා වහන්සේලාට මම දැන් මාසෙකට උඩදී වීඩියෝ එකක් දැම මහානායක හාමුදුරුවෝ දැනගන්න ඕන රාජපක්ෂලට දොර වහන්න ඔය පන්සල් වල අටබිරි කරක් උස්සගෙන පළතුරු වට්ටියක් අරන් එනකොට දැනගන්න ඕන මේ ඉන්නේ මොකාටද කියලා. එහෙම ප්‍රතික්ෂේප කරන්න ඕන බල අපි ප්‍රතික්ෂේප කරන බල රටේ ජනතාවට මේ වගේ පීඩනකාරී තත්ත්වයන් පමුණුවලා තියෙනවා නම් බලට අපි ආශිර්වාද ලැබෙන්නේ නැහැ කියලා කියන්න ඕන. මං කලිනුත් කිව්වා මේ ඕමල්පේ සෝබිත හාමුදුරුවන්නේ ඒක ඊයේ මං දැක්කා කියනවා නිවුස් වලට පෙන්නනවා මෙයාලට තිරුපතිනල් ලොකු රාජපක්ෂලට මොකටද අපේ හාමුදුරුවරු මුම්ම පිළිගන්නේ අටබිරි කරලා එනකොට ඒක අපේ මහානායක හාමුදුරුවන්ගේ මම මේ කරන ඉල්ලීම මේ පක්ෂවලට කඩ යන හාමුදුරුවෝ ටිකක් ඉන්නවා ඒක වෙනයි සමස්ත හාමුදුරුවෝ එහෙම නැහැනේ අපි උඩ බලන් කෙල ගහන්නේ අපි බෞද්ධය වශයෙන් අපි දැනගන්න ඕන අපේ හාමුදුරුවෝ වැරදි තියෙන මං ඒ වැරදි පෙන්නලා දෙන්නේ රටට අනිත් ආගම් වලින් එහෙම පෙන්වන්නේ නැහැනේ අපිට ඒක තමයි දැන් මේ සමහර හාමුදුරුවෝ පක්ෂභේදයෙන් JVP එකටයි පොට්ටුවටයි UMP එකටයි සජිත්ටයි මේ බෙදිලා ඉන්නේ ඇයි තමන්ට වරප්‍රසාද ගන්න අද බලන්න මේ හාමුදුරුවෝ යන්නේ නිකන් පොඩි පහේ වාහනවලද කියලා බුදු හාමුදුරුවෝ හිටියනම් අනේ හිනාවේ මගේ ශාසනයට ගිය කල කියලා බහින්න ප්‍රාඩෝපජර ඕලි කතරයක් පොඩි සමුළුවක් තිබ්බ යාලගේ ඔක්කොම ඇවිල්ලා තිබ්බේ V8 ප්‍රාඩෝ හොයෙන් ඇවිල්ලා තිබ්බේ මේ අපිට කරන්න නෙවෙයි මේ සංඝයා වහන්සේලා ඇවිල්ලා තියෙන්නේ ඒ ටික නම් මම කියන්න ඕන විශේෂයෙන් මේක මම කියන්න ඕන ඉන්දියාව අපිට මේ දවස්වල යාලට දෙන බිලියන 290 පෙට්‍රල් ඩීසල් දෙනවා මේ පෙට්‍රල් ඩීසල් දෙන්නේ රුසියාවෙන් කුණු කොල්ලට අරගෙන රුසියාව කිව්වා රුපියල් වලට ලංකාවට තෙල් දෙන්නම් කියලා. ඇයි රාජපක්ෂලා රුපියල් දීලා තෙල් ගත්තේ නැත්තේ? අන්න ඔතන තමයි මම අහන්න යන්නේ මේ ජන මේ රටේ වහල්ලුන්ට තමයි මේක කියන්න ඕනේ. ඕට්ටුවෙන් මත් වෙච්ච වහල්ලු ටිකක් ඉන්නවා. රාජපක්ෂලගේ ඇමරිකාවේ තමයි නිවාස 3-4 උන්ට තියෙන්නේ. සියලු වරප්‍රසාද මෙහි ඩොලර් ටික හුරන් කාලා ගිහිල්ලා එහෙ තමයි උන්ට තියෙන්නේ. උන් මේ ඇමරිකාවෙන් ඇඟිල්ල දික් වෙන එක වහගන්න මෙච්චර යුද්ධ එදා යුද්ධෙදී පවා අපිට උදව් කරපු මේ පුටින් අපිට රුපියල් වලට පෙට්‍රල් දෙන්න ඉන්ධන දෙන්නම් කෝ ඇයි? අපෙන් තේ ගන්නවා. අපෙන් තේ ගන්නකොට එතකොට අපිට රුපියල් දීලා රුසියාවට පුළුවන් තේ ගන්න. ඒකයි එහෙම කිව්වේ. අඩු ගානේ මේ රාජ්‍ය නායකයා හෝ අගමැතිවරයා මුම් මක්කුන්ද කියලා හිතනවා මට යුද්ධකරේ හමුදාව අර කිව්වා වගේ සරත් පොන්සේගේ නායකත්වය යටතේ ඒවැ දේශපාලන නායකත්වය දීලා දැන් මේ ලකුණු දාගන්න හදනවා තමන්ගේ මාලේ ගෝඨාභයත් මැරුම් කනෝනේ තා පොඩ්ඩෙන් බම්බල පිටියේ තිබ්බ බෝම්බෙන් ඇයි යුද්ධ කරන්න ඕන කරේ නැත්තම් බල මැරුම් කනවා ඒක වරප්‍රසාදයක් කරගෙන බල මේ රට අගාධයට ඇද දාලා තියෙනවා අපි රුපියල් වලට අපිට තෙල් දෙනවා කියද්දි කුණු කොල්ලට රුසියාව අපිට හිතවත් පුටින්
මුංගත්තේ නැහැ. එහෙනම් පාරට බහින එක සාධාරණයි. මේ රටේ කෝටි 2.25 ලක්ෂයක් ඉන්නවා ජනගහනය. කෝටියක් පාරට බහින්න ඕන මගේ මතේ. මම කියලා තියෙනවා ජ්‍යොතිෂ විග්‍රහයන් අනුව අප්‍රේල් 29 වෙනි පස්සේ ඔය කැබිනට් එකක් දැම්ම කියලා ඔලෝ උස්සන්න හම්බ වෙන්නේ නැහැ. අර මහාචාර්ය කෙනෙක් හිටිය උගත චරිත හේරත් කියලා. මේ ගෝඨාගේ මේතරේ කැබිනට් එකේ තේ මිනිස්සුර කැබිනට් අවදි කමන්නේ. මෙහෙම අර ගිරිබත් ගොඩ ඉන්නවා ප්‍රසන්න රණවීර කියලා බූරුකාරයෙක්. මිනිහ මලගෙවල් වල බූරු ගහපු එක කරේ. බලන්නේ මේ මිනිහට කර්මාන්ත රාජ්‍ය අමතිකම දීලා. අර මහාචාර්යවරට කිසිම අමතිකමක් නැහැ. මේ මෙහෙම නම් මේ ගෝඨාභය වැඩ කරන්නේ දෙකේ පන්තිය ළමයිගේ මොලයක් තියනා වගේ. ඒක අපිට පිළිගන්න බැරි. උගන්ඩාවට අපේ ඩොලර් ඇදලා. ආ සීසේ රාජ්‍යයට මුංගේ තියෙන LTT එකෙන් අත්ත රත්තරන් ඒවා මේවා ඔක්කොම පටවලා ඒ රාජ්‍ය නායකව මෙහෙට ගෙන්නලා මොකද්ද බල කරේ. බලට තාම කඩේ යන වහල්ලු ටිකක් ඉන්නවා. මම කියන්නේ උන් මරන්න ඕන. මං කෙලින් මේක කියනවා. ඈ ඒ වහල්ලු නිසා සමස්ත ජනතාව මේ රටේ දුක් විඳිනවා. ඒ මං කියන්නේ තව දුරටත් මුන්ට ඡන්ද දෙන්න ඉන්නවනම් යම්කිසි වහලෙක් ඌව මරන්න ඕන කියන මතේ මම ඉන්නේ. මොකද මුන් මෙච්චර අපරාධයක් කරලා මේ රටට මුන් වහල්ලුන්ට කඩේ යනවන තමන්ගේ පුද්ගලික වරප්‍රසාදක අපේ අයිතිවාසිකම් නැතිවීමක් වෙන්නේ. ඒකත් මේක මං කියනවනේ මේ රටේ ජනතාවට දැනගන්න. මම තාම ප්‍රකාශයක් කරා විතරයි මම තාම ගෝල් පේස් වලට ගියේ නැහැ. මම මේ රට වෙනුවෙන් එදා මේ රට පාව දෙද්දි මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ඉන්දු ලංකා කිසුමට විරුද්ධව අපේ ස්වාධීනත්වය පාව දෙනවට විරුද්ධව රටේ කියභාව වෙනුවෙන් මගේ රයිෆල් එක රජීව් ගාන්ධිට එසෙව්වා. ආක්‍රමණයකට මේ රටේ තුනෙන් එකක් ප්‍රභාකරන්ට ලියවිල්ලකින් ලියලා දෙන්න ආපු වෙලාවේ මම මේ සටනට බහිනවා. මේ සටන තාම හරියට ත්‍රීව වෙලා නැහැ. ත්‍රීව වෙච්චකම මමත් බහිනවා මේ සටනට. මොකද ඒක සාධාරණයි. මුන් අපිට මෙච්චර රුපියල් වලට ඉන්දර දෙන්නම් කියද්දි අඩු ගානේ පෙට්‍රෝලියම් එකේ බොර තෙල් නැහැ. බොර තෙල් ගත්තනම් පුටින්ගේ රුපියල් දීලා මුන් ට්‍රිලියන ගණන් සල්ලි අච්චු ගහලා තියනවනේ මොලහතා. එහෙනම් අපේ බලන්න දැන් පින්පඩිනේ ගන්නෙ පෙට්‍රෝලියම් එකේ රිපයර් එකේ සබකස්තන්දි මං ඒකේ වැඩ කරපු කෙනෙක් වශයෙන් මම දන්නවා. දැන් බලන්න ලංකාවේ කොච්චරක් පින්පඩි කරනවද පෙට්‍රෝලියම් එකේ මුළු පිරිපහදුවෙම. ඇයි එහෙම කරන්න වෙලා තින් මේ මුන් මේ ඇමරිකාවේ මුන්ගේ වරප්‍රසාද ටික රැක ගන්න ඇමරිකාවට බය තෙල් ටික ගන්නෙ නේ. දැක්කනේ පකිස්තානයේ ඉම්රාම් කාන්ට කරපු දේ රුසියාවත් එක්ක සම්බන්ධතා රාජ්‍යතාන්ත්‍රිකව ගිහිල්ලා තමන්ගේ පකිස්තානයේ වෙනුවෙන් ඉම්රාන් ඛාන් යම් දේවල් සාකච්ඡා කරා. ඒක ඇමරිකාවට ඉතර දෙයක් වුණා. CIA එක හරහා සල්ලි ටිකක් පොම්ප කරා. සවර්ණරීගේ මල්ලි ඌ සවර්ණරී පිරේ ඉන්නේ හොඳට කසාකාපු එකේ පකිස්තානයේ හිටපු අගමැති. එහෙමයි කරේ. ගෝලීය දේශපාලනය හමන අත දැනගන්න බැරි දෙකේ පන්තියේ මිනිහෙකුට මේ රට පාලනය කරන්න බෑ. දැන් ගෙදර යන්න කියන එක තමයි මේ ජනතාවගේ සටන් පාඩ. හරි බලට කිරිපිටි දෙන්න බැරි වුණේ බල කිරිපිටි කම්මල් ලැබුවේ නෑ රාජපක්ෂ. අවුරුදු 10 රට පාලනය කරා. උඹ හැමදාම යුද්ධ විකුණන් කෑවා. ඒක හැමදාම හරියන්නේ නෑ. එහෙනම් පළවෙනි රාජසිංහ දෙවෙනි රාජසිංහ පළවෙනි විජේබාහු දුටු ගැමුණට අපි දවස ගානේ වඳින්න ඕන මේ රටේ මේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ එලාර පරාජය කළා. මේ රටට කරපු දේවල් සොලි ආක්‍රමණ 17කින් පරාජය කරපු රජදරුව හිටපු රාජ්‍යයක් මේක. ඉන්දියාවේ භාගයක් ප්‍රාන්තයක්ම අල්ලගත්ත ගිහිල්ලා අපේ ගජවරජ්ජුරුව අපෙන් එයාගේ තාත්තේ කාලේ අල්ලංගීපු දාදා එහෙන් දාදායි 20,000ක් කරාගෙන ආවේ. ආ වංගනාත දිස්ස ඒ තරම් දුර්වල පාලකෙක් වුණානේ. මම හිතුවෝ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් යම්කිසි අවුරුදු 10ක තමන්ට අත්දැකීම් එක්ස්පීරියන්ස් සියන කෙනෙක් වශයෙන් මේ තරම් දෙකේ පන්තිය ළමයෙක් කරන හැටියට රට පාලනය කරයි කියලා මං හිතුවේ නැහැ. හරි දැන් ටූ ලේට් ප්‍රමාද වැඩි ගෝඨාභය. ඔයා දැන් කරුණාකරලා ඔයා ඉවත් වෙන්න. ඔයාට ඒක ලැජ්ජාවක් වෙන්න පුළුවන්. නමුත් ඔයා ඉවත් වෙලා ගෙදර යන්න පුළුවන් කෙනෙකුට රට බාර දෙන්න අවුරුදු දෙකමාරක් යනකම් විසුරුව හරින්නත් බෑනේ ව්‍යවස්ථාව අනුව. ඒක නිසා පාර්ලිමේන්තුවේ විශ්වාස භංගෙන් ඉදිරියේදී මම කියපු විදියට මම විශ්වාස භංගේ පරාජය මේ ප්‍රමාද කරන්නෙත් ඒකයි. මම කියලා තියෙන්නේ ඕක අප්‍රේල් 29ත් ජුනි 4ත් අතර ඉදිරිපත් කරොත් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒ නිසා වෙන්න ඕන
මේ සජිත් ප්‍රේමදාසල මේක ප්‍රමාද කරන්නේ මම හිතන්නේ. ඒ වෙලාව තමයි මානසික පීඩනය උග්‍ර වෙන්නේ. තාම උග්‍ර වුණේ නැහැ ගෝඨාභය වාගේ මානසික පීඩනය. ජෝතිෂයට අනුව සෙනසුරු කුඹටාම ලෝකේ වෙච්ච දේවල් විප්ලව ගොඩක් වෙලා තියෙනවා. ඒක මං කියලා තියෙනවා. ඒක නිසා ගෝඨාභය කරුණා කරලා ඔබ යන්න, ගෙදර යන්න. ඒක ලැජ්ජාවක් නෙමෙයි. ඔයාට පෙන්ෂන් එකක් තියෙනවනේ ආරක්ෂක ලේකම් හැටියට. හමුදාවේ ලෙෆ්ටිනන්ට් කර්නල් කෙනෙක් හැටියට පෙන්ෂන් එකක් තියෙනවනේ. ආ, ඔයා මේ වැඩමාරච්චි මෙහෙමේ හිටිය තමයි ඊට පස්සේ අවසාන කාලේ යුද්ධෙට ඉන්නේ නැතුව ඔයා ඇමරිකාවට පැනන විදියම මේ රටේ ජනතාව දන්නවා. ඒකත් කියන්න ඕන. ඉතින් මේ කාලකන්ණි ආණ්ඩුව පළවා හරින්න වහල්ලුන්ගේ මොලේ පෑදේවා බ්‍රේන් වොෂ් කරන්න බෑ අපිට. බලහන්නේ පොට්ටුව කියන දේවල් විතරයි, රාජපක්ෂල කියන දේවල් විතරයි. මේ රටේ ප්‍රධාන ඇමති තනතුරු 50න් 25ක්ම මනාමල් රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි සමල් රාජපක්ෂයි ගත්තයන් පස්සේ අනිත් එවුන්ට මස් කටු දීලා මොකද්ද මේ කරන පාලනේ? ආ, මහින්ද රාජපක්ෂ ඔබට ලැජ්ජ නැද්ද? ඔබට ලැජ්ජ නැද්ද කියලා මං අහනවා අස්සෙන්න. මේ රටේ ත්‍රිනිකාය මහානාහිමිරු ඔබට අස්සෙන්න කියනවා. ඇයි උඹ ඔච්චර බලතන්නා? ඔබ අවුරුදු 10ක් ජනාධිපති වෙලා හිටියා. ඔබ කරපු කෙංගෙඩියක් නෑ දේශපාලනායකත්වයේ යුද්ධ දෙන්න එක විතරයි ඔබ කරේ. මේ රටේ කිරියෙන් සහල් වලින් සීනි වලින් මේ රට වල ස්වයං පෝෂිත කරන්න බැරුණා. බට නෙළුම් කුළුණ වගේ බොරු දේවල් හදන්න පුළුවන් වුණා. කෝටි දෙකක් ගැහුවම ඒකෙන් විතරක් කොමිස්. ආ, ඔබලා අනගාරික ධර්මපාලතුමා කියමු නියම කළු සුද්ධ ඔබලා තමයි රාජපක්ෂලා. ඔබලට මින් ඉදිරියට මේ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඕන. එකම ආසනයක්වත් දිනා ගන්න ඔබලට ඉඩ තියන්න නරකයි මේ රටේ බුද්ධිමත් ජනතාව. ඒක නිසා මම මේ රටේ සත්ත මහා බලවේගයෙන්ම ඉල්ලා සිටිනවා ඉදිරි මැතිවරණවලදී රාජපක්ෂලට එක ඡන්දයක් දෙන්න එපා කියලා. ඔබ සැමට ජය වේවා. තෙරුවන් සරණයි.